පාට කුරුල්ල කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මේ මොහොතේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් අපිට අද වීඩියෝ එක තුලින් මෙන්න මේ ගැන මේ විදිහට සාකච්ඡා කිරීමට පුළුවන්කමක් තිබෙනවා. මම මොකක් ගැනද ඔයාලට මේ වෙලාවේදී කියන්නේ? ඇත්තටම කියනවා නම් දැන් මංජිත විදිහට කතා කරන කෙවින් බොසාට මේ ගැනුළමයගෙන් කෝල් එක ආවනේ. ඊට පස්සේ ඉතින් දැනගත්තා. ඇත්තටම කියනවා නම් නිම්නාදි වගේම ගෙදර කට්ටියත් තමන්ගේ ගෙදර කෑමකට ඇවිල්ලා. මෙතනදී ඇත්තටම කියනවා නම් කෙවින් ගොඩාක් කලබල වුණා. මොකද තමන් මාටුනොත් මොකද වෙන්නේ කියන එක හොඳක් අරෝම කෙවින් දන්නවා. ඉතින් කෙවින් දන්න නිසාම කෙවින් මේ වෙලාවේ ගොඩාක්ම කලබලයට පත් වෙලා විතරක් නෙවෙයි ගොඩක් බය වුණා. මොකද තමන්ගේ තාත්තට දැන් මේ හැමදේම මාටුනොත් එහෙම තමන්ට ඔෆිස් එකෙනුත් අයින් වෙන ගතියක් තමයි තියෙන්නේ. ඇත්තටම තමන්ට මාස ගාණක් තුල ඇත්තටම මේ සිද්ධ වෙන දේවල් වෙනස් කරලා. ඒ කියන්නේ හොඳ ලාභාරම් පෙන්නුවොත් එහෙම තාත්ත කියලා තියෙන්නේ මේකම කෙවින්ට ලබා දෙනවා කියලා. ඉතින් අක්කට ඕනේ මේ දේවල් වළක්වන්න. මොකද අක්ක කැමති නැහැ කෙවින්ට මේ දේවල් ලැබෙනවට. ඉතින් අක්ක කැමති මේ හැමදේම තමන්ට ලැබෙනවා නම්. ඉතින් කොහොමනක් දැන් හැමදේම සංගවගෙන ඉන්න මංජිතගෙන් ගොඩාක් උදව් උපකාර ලැබෙනවා. නමුත් කෙවින්ට කොච්චර උදව් උපකාර කරත් කෙවින්ට මේ දේවල් දැනගන්න තත්වයකටම පත් වෙනවා කියන කාරණය ගැන තමයි අපිට පහුගිය කාලෙම දකින්න ලැබුණු විශේෂම කාරණා විදියට ඔයත් එක කතා කරන්නට පුළුවන්කමක් ලැබුණේ කියන දේ ගැන අපි මේ වෙලාවේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්නවා කියලයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න කැමති වෙන්නේ. කොහොම වුණත් මේ දේවල් මේ විදියට වෙනකොට තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කිරීමට පුළුවන්කමක් තිබෙනවා. මම මොකද්ද කියන්නේ? දැන් කෙවින් නාන තටාක ළඟ ඉඳගෙන නනා හිටපු වෙලාවේ තමයි මේක මාට්ටු වෙන්නේ. ඊට පස්සේ මේ ගෑනු ළමයා ඇත්තටම ගොඩක් බය වෙනවා සුදෙන් දාංගියේ කවුද කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ ළමයා කෑ ගහගෙන ආවට පස්සේ අනිවාර්යෙන් හොල්මන් නම් මේ ගෙදර ඉන්න විදියක් නැහැ. ඒ වගේම කවුරුවත් මේ වත්තට පැන්න විදියකුත් නැහැ කියන එක තමයි කෙවින් දිපොන්සේක නම් මෙතනදී කියන්නේ. ඒ කොහොම වුණත් ළමයා බය වෙලා ඉන නිසා ඉක්මනින් එක්කරගෙන යයි කියන කාරණය තමයි අපිට අද වීඩියෝ එක හරහා පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇත්තටම කෙවින්ට ලොකු දෙයක් මෙතනදී කරන්න වෙන එකක් නැහැ. මොකද වැරදිලා හරි මේ කට්ටියේ හිටියනම් කෙවින්ට ඉස්සරහට එන්න වෙන නිසාම කෙවින් ලොකු අසරණතාවයකට පත් වෙනවා. විශේෂයෙන් මේ ගෑන් ළමයා ඇත්ත දැනගත්තොතින් ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා කෙවින්ට මේ වෙලාවේ. මොකද කෙවින් මේ වෙද්දි මේ ගෑන් ළමයට ගොඩාක් කිට්ටු වෙමින් ඉන්න කාලයක් නිසයි මං එහෙම කිව්වේ.